කතා දෙකක් නෑ ලංකාවේ ආందోళනාත්මක චිත්‍රපටි අක්ෂරය තරුණ ළමෙක් තමන්ගේ අම්මා එක්ක නිරවදින් නාන බේසමට බහින දර්ශනයක් වෙන කිසිම චිත්‍රපටියක නෑනේ මිනිහෙක් තමන්ගේ දුවව කසාද බැඳලා ලිංගිකව හැසිරিলা ළමේ කැදීමේ කතාවක් වෙන කිසිම චිත්‍රපටියක නෑනේ පුංචි පුතා පිහියෙන් ඇනලා අම්මා මරණ වෙන කිසිම චිත්‍රපටියක් නෑ අශෝක හඳගම 2021 මාර්තුවේ හෙළිදක්වපු ඇන්ටික් කඩේක මරණයක් කියන්නේ අක්ෂරයේ චිත්‍රපටියේ දෙවැනි කොටස. ඒත් අක්ෂරය කියන්නේ චිත්‍රපටියක්. ඇන්ටික් කඩේක මරණයක් කියන්නේ වේදිකා නාට්‍යයක්. අපි මේ වීඩියෝවේදී ඒ නාට්‍යයෙන් කතා කරන්නේ මොකක් ගැනද කියලා කෙටියෙන් පැහැදිලි කරනවා. නළු නිළියන් ඇඳුම් ගලවන කෑලි ලිංගිකත්වය ගැන කතා කරන සහ ලිංගික ක්‍රියාවල යෙදෙන කෑලි තියෙන නිසා නාට්‍ය වඩාත් උචිත වැඩිහිටියන්ට අක්ෂරය වගේ තමයි මුලින්ම කියන්න ඕනේ අක්ෂරයට වඩා ඇන්ටික් කඩේක මරණයක් හරි ෆන් නාට්‍යයක් විහිළු තාලු තියෙන හරිම ධනාත්මක එනර්ජි එකකින් පිරිච්ච නාට්‍යයක් ඒ ගැන අන්තිමට කතා කරමු අක්ෂරයේ දෙවනි කොටස කීවේ කතාවේ තියෙන ගැඹුරු තේරුම් පැත්තෙන් විතරක් නෙවෙයි ඇත්තටම ඇන්ටික් කඩේක මරණයක් නාට්‍යයේදී හම්බ වෙන්නේ අක්ෂරයේ චිත්‍රපටයේ හිටපු චරිතමයි. අර බාත්ටබ් එකේ බැහැපු පොඩි කොල්ල තරුණයෙක් වෙලා. ඒ කොල්ලට මුණ ගැහෙන කෞතුකාගාරයේ මුරකාරයා දැන් වයසයි. මුරකාර රස්සාව නැති වුණාට පස්සේ ඒ මිනිහා හැන්ටික් බඩු කඩයක් දාගෙන. මුරකාරයාගේ පුංචි දුව දැන් තරුණයි. අම්මා ඝාතනය කරපු වරදට පරිවාසයට ගිය ළමයා අවුරුදු ගානකට පස්සේ නිදහස් වෙලා. එතකොට ළමයාගේ තාත්තා සහ ළමයාගේ අම්මගේ තාත්තා හෙවත් සීයාවන විනිසුරුවරයා මිය ගිහින් ලොකු තේපලක් ඉතිරි කරලා මුලින්ම ඒ ළමයා ඔයාගෙන එන්නේ Taman දන්න එකම පවුල. මේ නාට්‍යයේ ගැඹුරු තේරමකුත් තියෙනවා. එක් විදියකට අක්ෂරයේදී කතා කරපු සංකීර්ණ මාතෘකාව ගැනම තමයි මේ නාට්‍යයේදී වැඩිපුර කතා කරන්නේ. ප්‍රධාන දෙපැත්ත. එක පැත්තක් තමයි අපේ මේ ප්‍රෞඪ අභිමානවත් ජාතියේ ලිංගික විපරිතකම දෙවනි පැත්ත තමයි තවමත් ඉතිහාසයෙන් ගැලවුණේ නැති ඒ වගේම ඉතිහාසයේ විකුණන ජාතියක් වීම ඇන්ටික් කඩේන් සංකේතවත් වෙන්නේ අපි තවම ඉතිහාසයේ විකුණන බව අපි මේව හිටියට අපේ රටේ ලිංගික විපරිතකම තේරුම් ගන්න එක අමාරු නෑ මතක ඇති මෑත කාලයේ Facebook එකේ අම්මලාට කැමති අය වගේ නමකින් Facebook group එකක් තිබුණා ඒකේ post දැම්මේ තමන්ගේ අම්මලා ගැන ලිංගික ආශාවක් තියෙන තරුණය අනියම් කියලා හඳුන්වමි මොනතරම් විපරිත ලිංගික සම්බන්ධතා තියෙනවද දෙක තමයි ඉතිහාසයෙන් ගැලවුණේ නැතිකම ජාතියේ ඉතිහාසය ගැන මිසක් වෙන මොනවා ගැනද දැන් අපේ අය කතා කරන්නේ ඒ විතරක් නෙවෙයි නොතිබුණු ඉතිහාසයක් හද හද රාවණ කතන්දර කී කී විකුණනවා කිසිම ඓතිහාසික සාධකයක් නැතත් වචනේ පරිසමාප්ත අර්ථයෙන් ඉතිහාසයේ පැකට් කරලා විකුණන කාලයක් මේ. ගොඩක් අය හඳ අයවත් අශෝක හඳගම් මහතාව දන්නේ සිනමාකාරයෙක් විදියටනේ. ඒත් 89 දිසා 90 දී ඔහු කලාවට ආවේ විප්ලවකාරී නාට්‍යකාරයෙක් විදියට. කෑගල්ලෙන් විශ්වවිද්‍යාලයට ආපු මේ කොල්ලා ඔරිජිනලි නාට්‍යකාරයෙක්. මහා බැංකුවේ රස්සාවට ගිය මේ කොල්ලා පසු කාලීනව තමයි දියකැට පහන වගේ ටෙලි නාට්‍ය කරලා ටීවී එකටත් इन पासे मे मगे संदाई तनि तटुवें पियामण वगे चित्रपट करला सिनेमावट हंदक वगे पेहुवे सिनेमावट गिये हंदया अवुरुदु 30ක් තිස්සේ नाट्यक कले नहे अपि कलिन कीवा वगे मे नाट्य हरिम फन बलन्न आसाई चिंतक जयकोटिसा खंडायम अपूर्व म्यूजिक एकक नाट्य देनवा सौम्य लियनगे पसन रणवीर निपुणि शारदा स्टेफान तिरिमान वगे नलु निरियांगे एक्टिंग हति विशिष्टाई अपि अंतिमट इल्लान्ने हंदगमगे फेसबुक पिटुवट हरि सर्च एकक दाला मे नाट्य तीयन दवसक होयागेन अनिवार्यम गिहिं बलन्न जीवितेट अमतक वेन्नेति विस्मित अद्दकीमक वेवी।